ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්සරහට අරගෙන යන සුක්කානම දැන් තරුණ ක්‍රීඩකයන් 3 දෙනෙකු අතර පත් වෙලා තියෙන්නේ. ටෙස්ට් නායකත්වයේ දනංජයටත් එක් දින නායකත්වයේ කුසල්ටත් ලැබෙද්දී T20 නායකත්වයේ ලැබිලා තියෙන්නේ වනිදුට. 3 දිනාගෙන් ලාබාලම කෙනා තමයි වනිදු. වනිදුගේ නායකත්වය ගැන කියන්න අපි තාම ඉක්මන් වැඩි. මොකද තාමත් වනිදු තරග කිහිපයක විතරයි නායකයා විදිහට ඉඳලා තියෙන්නේ. කොහොමුණත් පසුගිය කාලේ වනිදු සෙල්ලම් කළ විදිහ එක්ක වනිදු මොන විදිහේ නායකයෙක් වෙයිද කියන දේ ගැන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවැකි පළ කරලා තියෙනවා. එතෙන්දී ක්‍රික් ඉන්ෆෝ කියන්නේ වනිදු කියන්නේ කපිල් දේව් වර්ගයේ නායකයෙක් වෙයි කියලා. ක්‍රික් ඉන්ෆෝ කියලා තියෙන්නේ මීට කලින් වනිදු වගේ සටන්කාමී තුන්ගිරියව් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හිටියේ නැහැ කියලා. 2021 ඔක්තෝබර් මාසයේ දවසක අයර්ලන්ත කණ්ඩායමක තිබුණු තරගයක ශ්‍රී ලංකා කඩුලු තුනක් පන්දු ආර දෙකක් ඇතුළේ බිඳ වැටෙනවා. ඒ වෙලාවේ දසුන් භානුක චාමිකිද්දි වනිදු ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එනවා. ඇවිල්ලා පන්දු කීපයක් යද්දි සම්පූර්ණ පීඩනය නැවත ප්‍රතිවාදීන්ට හරවලා වනිදු පන්දු 47කින් ලකුණු 71ක් ලබාගෙන ලෝකුස්ලල් තරගාවලියක අයර්ලන්තයට කරන්න අවස්ථාව තිබුණු අප්සෙට් එකකින් ශ්‍රී ලංකාව බේර ගන්නවා. මේ විදිහට වනිදු ජාතික කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළ සටන්කාමී ඉනිමක් ගැන සඳහන් කරන ක්‍රික් ඉන්ෆෝ ඊට පස්සේ LPL තරගාවලියේ සටන්කාමී ඉනිම් සෙල්ලම් කරලා තරගාවලියේ ජයග්‍රහණයක් ලබා දෙන තරමට කණ්ඩායම අරගෙන ඇවිත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වගේම වැඩිම කඩු ලාභියා විදිහටත් ආපු ගමන් මග ගැනත් මේ ලිපියේ සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ මේ ලිපිය කියන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමක පළවෙනි T20 තරගයේ වනිදු සෙල්ලම් කළ ඉනිම ගැන. මේ ඉනිම කොතරම් වැදගත් වුණාද කියන දේ ගැන නම් අමුතුවෙන් කතා කරන්නත් ඕන නැහැනේ. මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන්ගිරියව් නායකයෝ ගැන කියන ක්‍රික් ඉන්ෆෝ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් විදිහට පන්දුවෙන් ලොකු වැඩක් කරන්න බැරි වුණා කියලා. සනත් දිල්ෂාන් දෙන්න පිටින් ප්‍රබල වුණාට පන්දුවෙන් අනෙක් ප්‍රබල පන්දු යවන්නන්ගේ සහය නැතුව තරග වෙනස් කරගන්න මේ නායකයන්ටත් බැරි වුණා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. අර්ජුන මහේල වගේ සුපිරි ක්‍රිකට් මොළ වගේම ශ්‍රී ලංකාවට ඉහළ ජයග්‍රහණ ලබා දෙන නායකයෙක් වනිදු එක්ක නිර්මාණය වෙයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. මෙතෙන්දී පන්දු යැයිම වගේම පිටතනුත් කණ්ඩායමේ ලොකුම චරිතය බවට පත් වෙන්න පුළුවන් කපිල් දේව් වගේ නායකයෙක් වනිදුකින් දකින්න පුළුවන් වෙයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. පන්දු යැයිමෙන් ප්‍රතිකරණයෙන් වගේම පන්දු රැකීමෙනුත් අනෙක් ක්‍රීඩකයන්ට වඩා ඉස්සරහින් ඉඳගෙන කණ්ඩායම මෙහෙවන්න වනිදුට පුළුවන් කියලා තමයි මේ ලිපියේ තවදුරටත් කියන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.